පවතින වියලි කලකුණිය පහත රටතේ කර්මාන්තයටත් දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. වියලි කලකුණිය හමුවේ තේ අස්වැන්න 50%ක් දක්වා අඩු වී ඇති බවයි තේ කර්මාන්තකරුවන් පවසන්නේ. අස්වැන්න සහ තේ නිෂ්පාදනයේ දෙකම කර්මාන්තශාලා නඩත්තු කිරීමත් මම හිතන්නේ මේ ශීඝ්‍රයෙන් කර්මාන්තශාලා වැහිගෙන යනවා. මාතර දිස්ත්‍රික්කේ ගාල දිස්ත්‍රික්කේ බොහොම කරගෙන යන්න බැරි තරමට ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවන්න ඕන. ප්‍රවාහන ගාස්තු ඒ විදිහමයි, ඩීසල් ඒ කොස්ට් එක ඒ විදිහමයි. අපි දළු ලයින් එක ගිහිල්ලා වෙනද කිලෝ 1000ක් ගෙන අපිකින් දැන් ගේන්නේ කිලෝ 400යි. මේ තත්ත්වයේ හමුවේ ලැබෙන තේ දළු ප්‍රමාණය අඩු නිසා තේ කමහල් පවත්වාගෙන යාමටත් ගැටලු මතු ඇති බවයි තේ කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ. රසායනික පොහොර තහනමින් බැටකාලිඳපු තේ ගොවියා අද නියන් තත්ත්වයෙන් බැටකන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ හා සමානම කර්මාන්තශාලා හිමියෝ තමන්ගේ කර්මාන්තශාලාවට ලැබෙන අමුදළු ප්‍රමාණය 60%කින් විතර අඩු වෙලා තියෙනවා. මං හිතන්නේ ලබන සතිය වෙනකොට මේ තත්ත්වය 70% දක්වා වර්ධනය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපේ කර්මාන්තශාලාවේ වැඩ කරන සේවකයන්ට රැකියා අහිමි වෙන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. සාමාන්‍යව කර්මාන්තශාලාවේ නිෂ්පාදන වියදම ඉහළ ගිහිල්ලා තියෙනවා. අද තේ සහනාධාර සියලුම දේ කප්පාදු කළා. 2023ට අලුතෙන් වගනා කරන තේ වලට කිසිම සහනාධාරයක් නැහැ. ඒ ඔක්කොම කප්පාදු කරලා වෙනද ගින්ගඟේ කොච්චර පෑවුවත් මාසයක් දෙකක් අපිට තේ ගහට හරියන වතුර ප්‍රමාණයක් තියුණා. අද ඒක ඉතුරු වෙලාවත් නැහැ. රජයෙන් හැම කෙනෙකුගෙන් අපි ඉල්ලන්නේ අපිට සහනාධාරයක් ලබා දෙන්න, ගොවියට සහනයක් ලබා දෙන්න. අද අස්වැන්න 40%යි 60%ක්ම නැහැ. අපිට කොහෙත්ම කරගන්න බැරුව ඉන්නේ තේ මිලත් අඩු වෙච්ච නිසා තමයි. කිලෝ එකට රුපියල් 300කට ආසන්න මුදලක් ලැබුණා. අද අපිට ලැබෙන්නේ කිලෝ එකට 165යි 170යි 175යි. අඩුම වශයෙන් රුපියල් 250ක් ලබා දෙනවා නම් අපේ කම්කරුවත් ආරක්ෂා කරගෙන පොර ටිකක් දමාගෙන අපිට ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් වීගොවියට උන එකට එහා පැත්තේ අපිටත් වෙන්නේ තව ටිකක් කාලයක් ගිහිල්ලා වසබොන්න මිසක් වෙන කිසිම දෙයක් නැtei කියන එක මම මේ වෙලාවේදී ප්‍රකාශ කරනවා. වියලි කලකුණේ හමුවේ සිඳී ගිය කට්ටකඩුව ජලාශයට චන්ද්‍රකා වැවෙන් ජලය ලබා දීමට බලධාරීන් පසුගියදා පියවර ගත්තා. එලෙස ජලය ලැබීමත් සමග කට්ටකඩුව ජල පොම්පාකාරයේ වැඩ කටයුතු යලිත් ආරම්භ කර ඇති බව වාර්තා වුණා. ඒ අනුව නවතා දමා තිබූ ජලය බෙදා හැරීමේ කටයුතු යලිත් සක්‍රිය කර තිබෙනවා. දිවයින තුළ වර්ෂාපතනයේ ඉදිරි දින කීපය තුළ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරනවා. හැබැයි මේ තත්ත්වයේ තියෙන්නේ බොහෝ විට බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. තරමක තද වැසි සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරන්නේ කළුතර, රත්නපුර, ඊට අමතරව නුවර, නුවරඑළිය, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 30-50 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත් ගත්තම විශේෂයෙන්ම වීරි කාලගුණික තත්ත්වයක් තියෙනවා. හැබැයි මඩකලපුව සහ අම්පාර වගේ දිස්ත්‍රික්කවල සවස්දාමේ හෝ රාත්‍රී කාලේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් වල්පයක් ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. කෙසේ නමුත් මේ වර්ෂාව මේ නියගිය පහව යන්න තරම් ප්‍රමාණවත් නැහැ කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ.